ආගේ ප්‍රශ්නේ තියෙන්නේ සද්දස්ස කුලපුත්‍රේ සමුදියේ නිරෝධය දැකලා මහමෝධියට ගිහිලා ත්‍රිවඩුන්නේ එතනදී පූර්ව කෘත්‍ය වශයෙන් රාග දේශ මොහ අපි එතනදී සල්පලකට නතර කර අනුගත වීම කළේ මොහොතකට විනාඩි 5කට මේ හිතේ තිබුණු අර සියලු අරමුණු නිමිති වෙනස් කළා රාගයෙන් තොර විනාඩි 5ක් ද්වේෂයෙන් තොර විනාඩි 5ක් මෝහයෙන් තොර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුනෙන්ම තොර විනාඩි 5ක් ඒක තමයි රාගන්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාගාරගතව තේරුම් ඒක ඒ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර විනාඩි 5ක් නික්ලේශී සිතක් ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුට මේක තේරුම් ගත්තා නම් සද්දස්ස කුල පුත්තස්ස වුණා නම් විනාඩි 5ක් මේ වගේ ඉන්න පුළුවන් මේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ පඳුරු බඳින්න හරි අරව මෙව පූජා කරන්න අරව මෙව නෙමෙයි කරන්න ඕන මෙන්න මේ විනාඩි 5ක් රාගයෙන් තොර දේශයෙන් තොර මෝහයෙන් තොර තත්වයක් ඇති කරගෙන ඒ බෝධීන් වහන්සේ ගාව බොම ඉන්නකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සුදු කිරණ පතුරවන්න ඕන එතකොට මේ රාගයෙන් තොර දේශයෙන් තොර මෝහයෙන් තොර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බම් යෙදෙනකොට මෛත්‍රී සිතක් ඇති වෙනකොට කරුණා මුදිතා උපේක්ඛා සිතක් ඇති වෙනකොට අර බුද්ධ ශක්තිය සියලු බුදුවරුන්ගේ මනෝමය කායන්ගේ තියෙන බුද්ධ ශක්තිය ඔබට අනුගත වෙනවා ඔබ බුද්ධ ශක්තියට අනුගත වෙනවා ඔබ අර සද්දස්ස කුල පුත්තස්ස තත්ත්වයෙන් ඉහළට ගිහිල්ලා දසනා පහතබ්බා තත්ත්වයේ දසිනියන සංවේද නියම් වෙනවා හැබැයි එතෙන්ද ගිහිල්ලා මේක හරියටම නිවැරදිව කරනවා නම් ඔබට එතෙන්දි හෝ ඒ දින දෙකක් තුනක් ඇතුළත ඔබට ඒක වෙනස්කම ඔබට අත්විඳ ගන්න අත්දැක ගන්න පුළුවන් දැන් මෙතෙන්ට ආපු මේ භාවනා වැඩසටහනට හිටිය ලක්ෂ ගානකින් අඩු ගානේ 4-5000ක්වත් ඇහිලා මේ මෙන්න මෙහෙම වෙනසක් වුණා මෙතෙන්දි කියලා කිව්වා. ඒ අය බුද්ධ ශක්තියට අනුගත වෙලා. තවර ඉල්ලලා මේක පොඩි හෝ සැකයක් තියෙනවා නම් පොඩි හෝ අවිශ්වාසයක් තියෙනවා නම් පොඩි හෝ අර විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒ බුදුලාට මේකට ගත වෙන්න බෑ. එක්ක පොඩි හෝ රාගයක් දේශයක් මෝහයක් තියෙනවා නම් මේ බෝධීන් වහන්සේට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණා කියලා මේකට ඇලීමක් තියෙනවා නම් උපාදානයක් තණ්හාවක් තියෙනවා නම් ඒත් බැරි වෙනවා අවසරය නොනොත් මාතේ අපි අනුගත වෙච්ච අවස්ථාව අපි මේ පසු කාලක ආයේ මතක් කරලත් අපිට අනුගත වෙන්න නැවත නැවතත් සිහිපත් කරන්න පුළුවන් ඒක ධම්මවිජය සම්බුජය හැංගියට සතර සම්බුජංග හැටියට බුද්ධංග මත වෙනකොටත් ඒක මත වෙනවා අවසරයි ස්වාමීනි මට ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි යම් කෙසේ බුද්ධලේක් ආර්ය උත්තමෙක් හම්බෙලා ශ්‍රී සද්ධර්මය අහලා මේ යෝනිසේව මානසිකාරයෙන් කටයුතු කරනවා නම් ඔහු මේ ස්වාධීනව ජීවත් වෙනවා නම් ඔහුට රාගදේශමෝ අඩු ගතියක් තියෙන නිසා ඔහු ආනපාන අඩුවෙන් කරන නිසා ඔහුට මේ මාර්ගඵලවලට පැමිණීමට ගතවන කාලය විශාල දික් වෙනවා හුඟක් දික් වෙනවා කර්මස්ථාන එන්න ඕන කර්මස්ථාන එන තරමට තමයි ඉක්මන් වෙන්නේ ඒකනේ අර කුඩා රාහුල හාමුදුරුවෝ වැලි අහුරක් දීලා කියලා මේ වැලි ගැට ගන්නට කර්මස්ථාන ලැබෙන්න ඕන කියලා පුළුවන් තරම් ඉක්මනට මේ අරහත් තත්ත්වයට පත් වෙන්න කර්මස්ථාන එන්න ඕන කර්මස්ථාන එනවා අඩු නම් අර මේක ප්‍රමාද වෙනවා මුල උදුරා දාන්න බැරි වෙනවා තේරෙනවා ස්වාමීනි ඊළඟ ප්‍රශ්නේ තමයි මගේ අපි මේ ආර්ය උත්තමයන් ගුණ උදේට ගායනා කරනවා ඊට පස්සේ බුදුගුණ ගායනා කරන පංචී ගායනා කිරීම කිසිම හරයක් නැහැ. ඔය බුදුගුණ තියෙන්නේ තමන්ගාවත් ඔය එක එක ගුණයක් තමන්ගාවත් පවතින්න ඕන. පවත් ගන්න පුළුවන්. මේ ආනපාන සති සමාධියේ සමුදය නිරෝධ කරන හැම අවස්ථාවකම සතර අතිපට්ඨානයේ සත්‍යබොජ්ජංග වැඩෙන හැම අවස්ථාවකම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන හැම අවස්ථාවකම ඔය ධර්ම ගුණ බුද්ධ ගුණ සංඝ ගුණ තමන්ගාවත් වඩා වර්ධනය වෙනවා පිහිටනවා ඕවා කියව කියව ඉන්න දේවල් නෙමෙයි දැන් අද වෙලා තියෙන්නේ අනුන්ගේ ගුණ ගායනා කර කර ගාත හැටියට යාතිකා හැටියට ගිය කියා ඉන්නවා ඔය ගුණයන් තමන්ගාව තියා ගන්න ඕන පිහිටවා ගන්න ඕන ඒකට ක්‍රමය මේකයි කියන එක කවුරුත්
කියලා දෙන්නෙත් නැහැ දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔය ගුණ තියෙන්නේ ගායනා කර කර ඉන්න නෙමෙයි තමන් ගාවත් මේ වත බග කරන ගුණේ භගවත් ගුණේ තියෙන්න ඕන. මේ රා බැලීම අත්තරින අරහත් ගුණේ තියෙන්න ඕන. මේ සංමා ගුණේ තියෙන්න ඕන. මේ භව උද්දුරා දමන සම්බුද්ධ ගුණේ තියෙන්න ඕන. ඒ වගේම සාක්කාතෝ ධම්මා සං දක්ින්න ඕන. සං දකින්න ඕන. ධම්මෝ සං දිට්ඨිකෝ. හේතුඵල ධම්මට සාක්කාතෝ භගවතා ධම්මෝ වත බග කරලා බෙදලා බලලා සං දකින්න ඕන. එවගම කෙලෙස් අයින් කරන්න අකාලික ගුණයක් තියෙන්න ඕන. එවගම ඒහි පස්සිකෝ ඕපනයිකෝ උපනෙයියක වෙන්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති වෙන්න ඕන. ඔක්කොම තමන්ගාව එකින් එක ගුණ ලැබෙනවා. ආනපාන සති සමාධිය වඩනවා නම් නිවැරදිවත් ප්‍රායෝගික වැත්තුගෙනද්දවත් සතර කමටහන් වඩනවා නම් ඔය ගුණ තමන්ගාවත් එක එක පිහිටනවා. නැතුව සජ්ජායනා කළාට ඉගෙන ගත්තට විභාගෙ පාස් කළාට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උපාධියට ලිව්වට නම් ඔය ගුණ එකක්වත් තමන් ගාව නැහැ. හැබැයි අර ග්‍රන්ථ ධූරය පුරනවා විපස්සනා ධූරය බිඳුවයි. වැඩක් නැහැ. තර්ජාමිනේ පංචිල් පදවල තේරුම පොඩ්ඩක් ඔව් ඉතින් ඒක ටිකක් හුඟක් දිග කතාවක්. පන්සිල්පද කියන්න ඉස්සෙල්ලා අපි මං හිතන්නේ හෙට සත්අට්ඨාන කුසල සූත්‍රය කියවනකොටම මේක විග්‍රහ කළොත් වැඩිය හොඳයි. අපි මේ බුද්ධ දේශනාවේ තියෙනවා ඒක හෙට අපි බුද්ධ දේශනාවේ තියෙන ආකාරයට සත්අට්ඨාන කුසල සූත්‍රයෙන් පස්සේ මේ ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං විග්‍රහ කරනවා. ඒක හෙටට අපි කල් දාමු. හෙට ඒක විග්‍රහ කරලා පොඩ්ඩක් කියන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය අධිෂ්ඨාන කරගන්න.